මේ මාතෘකාව දැක්කහම ඔබට ටිකක් පුදුම වෙන්නට ඇති. ඔබට මතකනේ අපේ රටේ විවිධ තැන්වලදී විවිධාකාරයේ කතිකාවන් මේ පිළිබඳ කියවුණා විනිසුරුවරුන් සම්බන්ධයෙන්. හැබැයි අපි කියන්නට යන්නේ ඉතාමත්ම සුවිශේෂී අපූරු ආශ්චර්යජනක කාර්යයක්. ඒ තමයි මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ගෙවුණු දවසේ සිදුවුණු සුවිශේෂී සිදුවීම. එඩ්වඩ් මාටෙල් ඔහු දැන් නීතිඥවරේ. ඔහු ගෙවුණු සිකුරාදා දහවල් එඩ්වඩ් මාටෙල් කළු පහට කෝට් එකක් ඇඳලා බෝ එකකුත් දාලා ජජ් බෲස් මරෝස්ගේ කෝට් රූම් එකේ හිටගෙන ඉන්නවා. බෲස් මරෝස් කියන්නේ විනිසුරුවරේ. ඔහුගේ ඉස්සරහා හිටගෙන ඉන්නේ නව නීතිඥවරේ. ඔහු නීතිඥවරයෙකු ලෙසින් දිවුරුම් දෙන්න සූදානම් මිචිගන් අධිකරණයේ. හැබැයි අවුරුදු 16කට එහා ගියපු අපූරු කතාවක් මෙතන තියෙනවා. මේ සේම් කෝට් රූම් එකේ වේයිනි කවුන්ටි කෝට් රූම් එකේදී මේ මාටෙල් කියන නීතිඥවරයා විදිහට දිවුරුම් දෙන පුද්ගලයා මීට අවුරුදු 16කට කලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසින් චූදිතයෙකු වරදකරුවෙකු බවට පත් වෙනවා. ඔහු මත්කුඩු කොකේන් අලෙවි කිරීම හා සම්බන්ධයෙන් අවුරුදු 27දී අධිකරණයේ ඉදිරියේ වරදකරුවෙකු වී වසර 20ක සිර දඬුවමකට යටත් වෙනවා. ඊට පස්සේ ඔහු වසර 3ක් සිරගත වෙඳ ඉන්පසු ප්‍රොබේෂන් සෙන්ටන්ස් එකක්. ඒ කියන්නේ ඔහු යම් ආකාරයෙන් යහපත් කල්ක්‍රියාව මත ඔහුට එළියට එන්නට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ ඔහුගේ ජීවිතය පරිවර්තනය කරනවා. හැබැයි විනිසුරුවරයා තමයි ඔහුගේ ජීවිතයේ පරිවර්තකයා බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මේ නඩු තීන්දුව දුන්නු කෙනා, ඒ කියන්නේ මේ නඩු තීන්දුව දුන්නු ජජ් බෲස් මරෝස් තමයි එඩ්වඩ් මාටෙල්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ. මේ විනිසුරුතුමා කියනවා, I notice right away Moro was unique guy. විනිසුරුතුමන් කියනවා මේ මොරෝ කියන්නේ විනිසුරුතුමා ගැන මේ කියන්නේ මේ මොරෝ කියන විනිසුරුවරයා හරිම පුදුම කෙනෙක්. මාටල් සීනියර්න් එකට කියන කතාව. I walk in his courtroom and I'm watching him and I realize he treats the defendants like real people. ඔහු එන චූදිතයින්ට හැමෝටම සැලකුවේ ඇත්ත මිනිස්සෙක් විදිහට. ඇඳගත්ත බොරු මානයක් ඔහුට තිබුණේ නැහැ. ඔහුගේ අධිකරණමය ක්‍රියාවලිය අනිත් හැමෝටම වඩා බොහොම වෙනස් එකක්. ඔහු මිනිසුන්ට කතා කළා. ඔහු මිනිසුන්ට ලෙන්ගත වුණා. ඔහුට ලොකු පරතරයක් මිනිසුත් එක්ක තිබුණේ නැහැ. අපරාධකරුවටත් ඔහු ආදරෙන් කතා කළා. I will never forget what he told me. මේ මාටෙල් අලුත් දියුරු නීතිඥවරයා කියන්නේ මට මතකයි විනිසුරුවරයා මට එදා කියපු දේ. Mr. Martel, you don't have to be out here selling drugs. You have greatness within you. I challenge you, be the CEO of Fortune 500 company. ඔබ මේ කුඩු විකුණන්න ඕන කෙනෙක් නෙමෙයි. ඔබට තියෙන බොහොම ලොකු ධාරිතාවක්. ඔබට තියෙන හොඳ great බවක්. ඒ කියන්නේ ඔබට පේනවා මට විශිෂ්ටත්වයක්. ඔබට පුළුවන් ආයතනයක ප්‍රධානීෙක් බවට පත් වෙන්න. When he stepped out the building, Martel, now 43, told himself he was ready to change. ඔහු එදා අධිකරණ කාර්යාලයෙන් එළියට එනකොට මාටල් හිතුව දේ තමයි, ඔව් මට හැකියාවක් තිබෙනවා මට වෙනස් වෙන්න. ඒ ධාරිතාවත් එක්ක මට වෙනස් වෙන්න පුළුවන්. මගේ ජීවිතය පරිවර්තනය කරගන්නවා. මේ කියන බලාපොරොත්තුවත් එක්ක මාටල් කියනවා ඔහු ඔහුගේ ජීවිතය වෙනස් කරගන්න සූදානම් වුණා. Moro stayed by his side since the day left the courtroom. I told him, my door is always open for you. He is my number. මේ විනිසුරුවරයා දුරකථන අංකය ලබා දීලා කියනවා මේ මගේ අංකය. මගේ දොර හැමදාම ඔබට විවෘතයි. ඔබ කරන කියන දේ මට දැනගන්න ලැබෙන්න සලස්වන්න. ඔබට ඕන නම් ඕන දෙයක් මගෙන් අහලා දැනගන්න. ඔහු කියනවා විනිසුරුවරයා ඔහුට සලකපු හැටි. I gave it an opportunity. Every day deserved to be treated with a great sense of humanity and importance. විනිසුරුතුමා මට මිනිස්සෙකුට වගේ සැලකුවා. විනිසුරුතුමා මට හැම මොහොතකදීම පාඩම් කියලා දුන්නා. විනිසුරුතුමා හැම වෙලාවකදීම මගේ ජීවිතයට අලුත් දේවල් කියලා දුන්නා. While Martel says he was ready to face upcoming challenges alone. ඉදිරියේ තියෙන හැම අභියෝගයකටම මුහුණ දෙන්න මම සූදානම් වුණා. ඒ අනුව ඔහු කියපු පාරේ මම ගියා. Martel became the regular visitor of Moro's courtroom. විනිසුරුතුමන්ගේ අධිකරණ කාමරේ හැමදාම ආපු නිතිපතා ආපු අමුත්තෙක් බවට Martel පත් වුණා. එතනින් පස්සේ විනිසුරුවරා ඔහුට පාර පෙන්නුවා. දෙදෙනා කෑම එකට ගත්තා. හැම වෙලාවකදීම ජීවිතය දිනන්න විනිසුරුතුමන් පාර කියලා දුන්නා. Martel, a Mexican American and the son of single mother of three, was used to struggling. He grew up the low income housing, relying on the government assistance to survive every day. මේ Martel කියන්නේ ඇත්තටම බොහොම ඛේදනීය ජීවිතයක් ගත කරපු කෙනෙක්. මෙක්සිකානු පවුලකින් ආපු ඇමරිකාවට සංක්‍රමණය වුණු කෙනෙක්.
ඔහු මත්කුඩු ජාවාරමේ නියලුණු කෙනෙක්. හැබැයි අද ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ විනිසුරුවරයෙක්. ඉතින් ඇත්තටම විනිසුරුවරයෙකුට පුළුවන් නඩු තීන්දු දෙන්න විතරක් නෙමෙයි, විනිසුරුවරයෙකුට පුළුවන් මිනිහෙක්ගේ ජීවිතය වෙනස් කරන්න. එහෙම වෙනස් කරපු කෙනෙක් තමයි බෲස් මොරෝස් කියන්නේ. බෲස් මොරෝස් මේ කුඩුකාරයා, කුඩු ජාවාරම්කාරයා අද නීතිඥවරයෙක් බවට පත් කළා. ඒ නිසා හැම මොහොතකම මතක තියාගන්න, නීතියේ ක්‍රියාත්මක කරන විනිසුරුවරුන් වේවා, දඬුවම් දී චුත කරන්නට නොව මිනිසුන්ගේ ජීවිත හදන්නට ඔවුනට ලොකු හයියක් තිබෙන බව කොයි කවුරුත් හොඳින් තේරුම් ගත යුතුයි. ඒ ධාරිතාව ඔවුන් සතුව තිබෙන බව තේරුම් ගත යුතුයි. උදුම්මාගත් පුහු මානය නොව මිනිසුන්ට ආදරය කරන ලෙංගතු හදවතක් හැම මනුස්සයෙකුටම අවශ්‍යයි. ඒක ඇමරිකාවෙන් මේ පණිවිඩය අහන්න ලැබීමත් එක්ක අපිට අපේ රටේ සිදුවුණු බොහෝ සිදුවීම් මතක් වෙනවා. ඒ සියලු සිදුවීම් එක පෙළට තියාගෙන මේ සිදුවීම දිහා බලනකොට හැමෝම මිනිස්සු තනතුරු තාන්නමාන ලැබුණත් මිනිසුන්ගේ හදවතක් තියෙනවා ඇතුළත. ඒක කොයි වෙලේ හරි උණු වෙන්න පුළුවන්. ඒක හැම වෙලේම තවත් කෙනෙකුගේ දුකේදී උණු වෙන්න ඕනේ. ඒ නිසා ජජ් බෲස් මොරෝස් වගේම එඩ්වඩ් මාටෙල් කියන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවත් මේ විදිහට වචනේ අහලා තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න හදපු එක ඒක බොහොම සුවිශේෂී සිදුවීමක්. මේක ඔබේ ජීවිතයට පාඩමක් විදිහට අපි ගෙනෙනවා. මේ කටෝර නැව් ගිනි ගන්න, පරිසර දූෂණය වෙන, වැඩ වර්ජන උද්ඝෝෂණ අහන්න ලැබෙන, හොරකම් වංචා, මයාත්‍රේ මන්ත්‍රීවරු වාහන ගේන්න දඟලෙන, වැක්සීන් එක පෝලිම් පන්නලා දේශපාලනයට ගහන්න හදන, මේ වගේ මහා ව්‍යසන අතරේ මේ වගේ යහපත් කතාත් සමාජයේ කියවෙනවා. ඒ ඔබ වෙනුවෙන් අපි ගෙනාවා.